පිනි වැටුන ඔබෙනිත් සදාටම මගේ ඒත් ඒ වෙලාවේදී මඩ මාව පාලනය කරගන්න බැරි වුණා මඩ ගොඩක් දුක හිතුණා හරි දැන් හරිනේ ඔයා ඇත්ත දන්නවනේ මම විශ්වාස කරන්න ඒකිට බෑ අපි අතරට එන්න තේරුණාද මං ආගේ විතරයි කියමින් ඔහු ඇගේ හිස අත ගෑවේ තාමත් ඇයව තම පපුතුරට තුරුල් කරන්න කියමින් නැද ඔහුගේ පපුවේ උණුමට ගුලි වූයේ ඔහු තමන්ට අහිමි වේ යයි තිබුණ දුක් බය පහව ගිය නිසා දෙනුවන් අමන්ද වැල්ල සිටින අයරු ඇරුණ දරින් කෙල්ලගේ අත්තම්ම බලාගෙන සිටියේ මයි කෙල්ල ගොඩක් වාසනාවන්තයි මේ වගේ හොඳ මහත්තයෙක් ලබන්න බුදු සරණයි දෙන්නටම කියා සිතමින් අත්තම්ම යන්න ගියේ සතුටින් හදවතින්ම සිනාසෙමින් තවත් ටික මොහොතක් වැළඳගෙන සිටම දෙනුවන් අමන්දව තමන්ගේ නෑත් කරේ ඇගේ මූණ තම තොතින් නරන් මේ අහන්න බබා මං ඔයාට පොරොන්දු වෙනවා ඉක්මනටම මං ඔයාව මගේ ළඟට ගන්නවා ඒක නෙවෙයි බලන්නකෝ ඔයාගේ මූණ හැටි අයියෝ මටත් ලැජ්ජයි ඇඩි බබෙක්ටනේ මම තාදරේ කරන්නේ ආ දෙනුවන් කියද්දි ඇ මුහුණ තම දෑතින්ම වැසලගත්තේ ලැජ්ජාවෙන් ඇඹරි හරි හරි ඉතින් ඔකට ඔච්චර ඇඹරෙන්න ඕනේ නෑ දැන් ගිහින් වශ එකක් දාගන්න මම දැන් යන්නම් කියමින් ඔහු නැගී සිටියා අමන්දා හිස සලා සිනාසුණා අම්මා දැන් තමයි මගේ රතු රෝස මලගේ ලස්සන ආ ඔබ හිනා වෙලා ඉන්නකෝ මැනික අඬන්න නැතුව හාද හා ඉතින් දෙනුවන් දොර දෙසට පියමන්නේ අමන්දා බලා සිටියදී ඔහු යළිත් අමන්දා වෙත පැමිණ ඇගේ නළල සිපගත්ත බොහෝ හැඟීම් පරව මීට පස්සේ මං ගන්න කෝල්ස් වලට ආන්සර් නොකළොත් මං බලා ගන්නම් කොහොඳ කියමින් ඔහු යන්න ගිය ඇව තවතරක් සිඹ දෙනුවන් නාලින්දේට පැමිණෙන විට අත්තම්මා ඔහුට කතා කරා පුතේ ඔය ළමයා මගේ කෙල්ලිට කැමතිද දෙනුවන් අත්තම්මා දැසි බැලුවේ පුදුමෙන් කියන්න පුතේ ඔව් අත්තම්මේ මං අමන්දට ආදරෙයි අත්තම්මගෙන් ඒකට විරුද්ධත්වයක් නැහැ නේද ඔහු ඍජුව අත්තම්මට පැවසුවේ අත්තම්මගෙත් පිළිතුරක් අපේක්ෂාවෙන් නෑ පුතේ මං විරුද්ධ නෑ මගේ කෙලි ගොඩක් අහිංසකයි ඒකව හොඳට බලාගත්තොත් මට ඇති පුතේ මං අමන්දා මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා අත්තම්මේ කියමින් කොල්ලා යන්න ගියේ අත්තම්මගේ ආශිර්වාදයේ ඇතිව වොෂ්රූම් එකට ගිය අමන්දා කණ්ණාඩියෙන් තම මුහුණ බැලුවේ දෙයනේ මගේ මූණ හැටි අයියා කිව්වද ඇත්ත තමයි මාත් පුදුම ඇඬිච්ච එක තමයි අඬන්න නැතුව මං අයියත් එක්ක මේ ගැන කතා කරා නම් ඉවරයිනේ යයි තමටම මුමුණමින් දෙනුවන් ජීප් එකේ යන ගමන් කල්පනා කරේ මේ ප්‍රශ්නේ කොහොම විසඳ ගන්නද කියලා දිශාගේ මේ කරදරේ තමාගේ තමන්දගේ ජීවිතවලට කෙසේ බලපායිදයි ඔහු සිතුවේ අමන්දට තවත් දුක් දීමට නොහැකි නිසා කාලය මෙසේ දින කිහිපයක් ගෙවී ගියේ දෙනුවන්ගේ තමන්දගේ ආදර කතාව දිගටම ගලා යමින් දෙනුවන් නැව දෙට ඔෆිස් එකට ගිහින් දානවා වගේම හවසට ඇව නිවසට එළවන්නත් පුරුදු වී සිටියා මේ අතර ඔවුන් වැඩි කාලයක් ගත කරේ නුවර වැවරව මේ ඔවුන් සැමදා හිමිකම් කියූ බෙන්ච් එකේ දිනක් අමන්ද ඔෆිස් එකෙන් හතරට ඔෆ් වෙලා රශ්මිටත් සමදී වැවරවම දෙසට ඇවිත ගියේ කොල්ලව හමු වීමට දෙනුවන් ද ඇයෙනතුරු නෙත්‍යම සිටි සතුටින් ආ එන්න එන්න මැනික යයි දෙනුවන් පැවසේ අසලට පැමිණි අමන්දගේ අතින් නල්ලන් ඇව බෙන්ච් එකේ වාඩි කරවමින් මොකෝ මේ සතුටින් සතුටු නැද්ද බබා ඔයාව දකිනකොට කියෝ ඔහු ඇගේ අත හෙමින් පිරිමැද්දේ ඇගේ දැස් දෙසම බලමින් ඒක නෙවෙයි මං ආඩ පොඩි බඩක් ගෙනාවා මොකද අයියේ හරි ඉතින් ඔයා ඉස්සෙල්ලා මැස් පියාගන්නකෝ අනේ මට බෑ අයියෝ ළමයෝ ඇස් දෙක පියාගත්ත කියලා මං ඔයාව කිඩ්නැප් කරන්නේ නෑ අනේ අමන්ද තම දැස් පියාගත්තට කොල්ලා ඇගේ දකුණතගෙන යමක් එහි පැලඳවා
ටැන්ටටන් හරි දැන් ඇස්සරෙන්නකෝ මේනික අමන්ද හෙමින් සරයාගේ තැස් විවර කර තම දකුණත දෙස බලද්දී ඇ පුදුම වුණා ඉතින් යාළුවනේ කතාවේ ළඟ කොටස අරන් මං ඉක්මනින් යන්නම් මේ කතාව රචනා කළේ අපේ මදුසංක බස්නායක අයියා ඉතින් ආයෙත් කතාව ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න ගිහින් එන්න මං ආලගේ සුකිරී